మాతలే అపి సమాజ సాధారణతే ఉద్దేశ కందుకర జనతా వ్యాపార కేన బహుజన వ్యాపారతే దిగరమ కందుకర జనతా వగే ఇదమైతియ ఏతేక తియన మగే నమ జగన్ మమ కొలంబ ఎపుదునే వణకం నాన్ కృష్ణప్రియన్ நான் வந்து இப்ப மலையகத்துல பிறந்து இப்ப கொழும்புல வசிக்கிறேன், தொழில் செய்யறேன். மாமா கிருஷ்ணப்பிரியன் மாம கந்தகுரை இப்போதுனா மாமாங்கண்ணா மாமா மகேந்திரன் இன்ன கூட காய தன்வாதி சமாஜ தேசபாலன கிரியாக்காரி மாம நிஹால் சேர சிங்க காலத்திச தேசபாலன சமாஜ கிரியாக்காரித்தே இன்னா மாம கதா கரான மாம இந்திரில் கங்கானப்கே දේශපාලක ක්‍රියා දරයක් තමයි. මම ටෙරල් ලබේසිංහ මේ මම හිතන්නේ කොහොම දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔව් නගටල් ඉපල්ද තංගර වන්දනලක සමූහ රහසිය செயல்பாட்டாளர்கள் தன் இங்கோட பேசி கொண்டிருக்கிறதாக அவர்கள் சொல்கிறார்கள். මම නූර්ලිය තංගරයි මගේ නම තංගරයි මම නූර්ලිය පදිංචි. මම ධම්මික නූර්ලිය රාගලින්. මම නටරාජා වටවල පදිංචි ඉන්නේ. මම ප්‍රියන්ත ප්‍රියන්ත ගුණරත්න දේශපාලන කතාව දැන් මේ වෙනකොට කරන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාල ක්‍රියාකාරී දේශපාලනේ ඈත්ලා ඉන්නවා. මම උදේ අර දෙන්න පොන්. ඔව් මම ඉතින් මෙහෙම කරමුද අපි දැන් නික අපි මේ සාකච්ඡාවට මුල පුරන්නේයි කියලා පොඩි අදහසක් ගත්තොත් මම හිතන්නේ දැන් අපි මම හිතන්නේ මෙතන මේ සහභාගී වෙලා ඉන්න අති බහුතරයක්ම ලංකාවේ දේශපාලනයට සම්බන්ධ දේශපාලනේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ අය තමයි මම හිතන්නේ බහුතරයක් අති බහුතරයක් ඉන්නේ මෙතන. එතකොට මම හිතන්නේ අපේ પરම්පරාව කියන්නේ දැන් අවුරුදු 50ට කිට්ටු වගේ પરම්පරාවක් අපි. එතකොට අපි විශාල දේවල් ටිකක් දැක්කා ලංකාවේ වෙන දේවල්. එතකොට දැන් මේ නිශ්චිත මොහොතේදී ලංකාවේ තත්ත්වය අපි කවුරුත් දන්න මේ ආර්ථික අර්බුදය කියන එක ලංකාවේ ඇවිල්ලා ඒක දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. හැබැයි මේක මම හිතන්නේ මේක දේශපාලන අර්බුදේම කොටසක් ආර්ථික අර්බුදේ වෙනමාව දේශපාලන අර්බුදේ වෙනමාව කියලා එකක් තියෙනවාද කියලාත් අපිට විසඳගන්න වෙනවා. එතකොට කොමාරි ලංකාව ආර්ථික දේශපාලනික සමාජීය වශයෙන් විශාල අර්බුදයක ඒක පුපුරලා උතුරලා ගිහින් තියෙනවා. එතකොට මීට මේ ලංකාවේ නූතන ඉතිහාසය කිව්වොත් අපි කියමු මොකද යටත් විජිතකරණයෙන් පස්සේ ඉතින් 48 ඉඳන් ගත්තොත් අවුරුදු 74ක කාලේ වගේ දැන් ලංකාවේ මිනිස්සු විශේෂයෙන්ම මේ දැන් මාස ගානක ඉඳන් නැගිටීම්ක් සිද්ධ වුණා. විශාල වශයෙන් ජනතාව කියන එක අපි පාවිච්චි කරමු මතකද? සහභාගී වුණා මේ දේශපාලනිකව සමාජ වෙනසක් කරගන්න. එතකොට අපි දන්න දෙයක් තියෙනවා ලංකාවේදී මේ ලංකාවේ දේශපාලන අර්බුදයේ විශාල වශයෙන් විශේෂයෙන්ම දෙමළ ප්‍රජාව මුල් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව සිංහල 1971 සහ 1989 නැගිටීම් මරා ප්‍රකාශ වෙලා තියෙනවා සිංහල සමාජයේ තියෙන දේශපාලන අර්බුදයේ. එතකොට මෙන්න මේකෙදී ලංකාවේදී දෙමළ සමාජය ගත්තොත් උතුරු නැගෙනහිර ඉන්න දෙමළ ප්‍රජාව සහ වතුකරේ කියලා හඳුන්වන දෙමළ ප්‍රජාව මේ දෙමළ වීම නිසාම මේ ආර්ථික අර්බුදයේ දේශපාලන අර්බුද ඔක්කොම තියෙද්දි දැන් මේ දෙමළ වීම නිසාම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා කතාවක් තියෙනවානේ. දැන් ප්‍රසිද්ධ විදියට ඇහුවොත් එහෙම අර නිකන් ප්‍රසිද්ධ කියවණක් තියෙන්නේ සිංහලයාට නැති දෙමළාට ඇති ප්‍රශ්නේ මොකක්ද කියන එක. එතකොට දැන් මෙන්න මේකදී අපි මෙන්න මේ මොහොතේදී ඇවිල්ලා තියෙන විශේෂම ආර්ථික අර්බුදේ. ඒ කියන්නේ තුන්වැල නොකා ඉන්න තත්ත්වයකට සමාජයක් පත් වෙලා තියෙනවා. අති බහුතරයක් අද මන්දක නිවුස් එකක් පාසල් යන ළමගෙන් 40ක් අතර ප්‍රමාණයක් පාසල් එන්නේ නැහැ, කෑම නැහැ, කණ්ඩ නැහැ. ඒ කියන්නේ ඊට අමතරව ඉස්කෝලේදී කලන්තේ දාලා වැටෙනවා එහෙම කියලා. අපි මේකෙදි නිකන් අපි කියමු දැන් මෙතන මම හිතන්නේ අපිට වාසියක් තියෙනවා ජෙගන් සහෝදරයත් ඉන්නේ නැද්ද? ජෙගන් සහෝදරයා කොළඹ දෙමළ සමාජයෙන් එන කොළඹ එක්කෙනේ. ඒකත් අපි එහෙම වෙනම කතා කරද්දී අපි නිකන් මූලිකව ගත්තොත් එහෙම මෙන්න මේක වතුකරේ දෙමළ සමාජයට මේක අලුත් දෙයක්ද?
මේක නිකන් මේ අලුතෙන් ආපු මේ හොඳට තුන් වේලා කාලා හිටපු අයටද මේ ආර්ථික අර්බුදයෙන්ද මේක උනේ නැත්නම් මේක මේ ඉතිහාසයේ පුරාම මේ මිනිස්සු විඳපු දෙයක්ද මේක ඊට අමතරව පාසල් යෑම සම්බන්ධව ළමයිගේ පාසල් යෑම ඊට පස්සේ ඔය සියලුම දැන් මේ අර්බුද කියලා සිංහල සමාජයේ මුළු ලංකාවම බෙලාගෙන තියෙන ඒවා මේ වතුකරයේ දෙමළ සමාජය අපි අනිත්‍යවත් කතා කරමුද මං කියන්නේ දෙමළ සමාජයේ සානිත්‍යව මේගොල්ලන්ට මේක අලුත් දෙයක්ද එතකොට මෙන්න මේක සම්බන්ධව අපි කොහොමද කතාව මුල පුරා ගන්න පුළුවන්ද එතකොට අපි කවුද නිහල් සහෝදරයා කිව්වේ මට සමාන නම මහේන්ද්‍රන් සහෝදරයා මහේන්ද්‍රන් සහෝදරයාට මුල පුරන්න පුළුවන්ද මෙන්න මෙතනින් මෙන්න මේ ඇවිල්ලා තියෙන తত্ত্বය ඕගලන්ගේ සමාජෙට මේක අලුත් දෙයක්ද විනාඩියක් මට දෙන්න මේ අපේ ඉන්නවා අපේ නුවරලියෙන් තංගරාජා නටරාජා රවීන්ද්‍රන් කියලා ඉන්නවා ඒගොල්ලන්ට පොඩක් අර බරපතල වචන පැහැදිලි කිරීමේදී අපහසුතාවයක් තියෙනවාද පොඩි ගැටලුවක් තියෙනවා තංගරාජ්ජේ නටරාජ් රවි මූලපර උங்களுக்கு වැළඟනිචා என்ன சொல்லியிருக்காங்கනේ ஓ மகன் என்னக்கன சிக்கல்ல நடராஜ் சார் ஹலோ எனக்கும் அது சரியா விளங்கல சார் மகேந்திரன் எனக்கும் சரியா விளங்கல நடராஜ் சார் உங்களுக்கு எப்படி கொஞ்சம் விளங்குது விஷயம் ஓகே மகே ஆமா ரவி அரே எனக்கு கொஞ்சம் விளங்கல என்ன கொஞ்சம் விளக்கமா கொஞ்சம் சொல்லுங்க எனக்கு මම ඒක පොඩ්ඩක් අර මේ දෙමළෙන් පොඩ්ඩක් ඒගොල්ලන්ට කියන්න ඒගොල්ලන්ට පොඩ්ඩක් අර මේ තේරුන්නේ නැහැ වාගේ තිනවා අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒක කරන්නේ මම පොඩ්ඩක් ඒගොල්ලන්ට කියන්නම් මොනවද කියලා දැන් ඉප එනන්දා ඉප නාට්‍යල இருக்க அரசியல் பொருளாதார பிரச்சனையில மக்கள் பெரிய அளவுல கஷ்டப்படுறாங்க அப்ப கஷ்டப்படும் பொழுது இப்ப பாடசாலை பிள்ளைகளுக்கு ஸ்கூலுக்கு போறது கூட சாப்பாடு பிரச்சனைகளா இருக்கு அதுக்கு மூணு வேளை சாப்பிடுறது கூட கஷ்டப்படுறாங்க இப்பொழுது ஏற்பட்ட நாட்டில் ஏற்பட்ட சூழ்நிலையின் காரணமாக தான் இந்த பிரச்சனை வந்திருக்குன்னு இவங்க சொல்றாங்க ஆனா எங்களுடைய பெருந்தோட்ட மக்களை எடுத்துக்கொள்ளும் சொன்னா நம்ம பரம்பரையிலிருந்து நாங்க இந்த மாதிரியான கஷ்டங்களுக்கு முகம் கொடுத்துருக்கோம் தானே அப்ப அந்த மாதிரி விஷயங்களை இவங்க நமக்கு இப்ப கதைக்க வேண்டி இருக்கு நம்ம வந்துட்டு தமிழர்கள் என்ற ரீதியாக பாதிக்கப்பட்டிருக்கின்றோமா அல்லது சிங்களவர்களுக்குள்ள பிரச்சனை நமக்கு இருக்கா அப்படிங்கிற விஷயமா தான் நம்ம இவங்க கதைக்க போறாங்க கொஞ்சம் முடிஞ்ச அளவுல அது கொஞ்சம் கோஆப்ரேட் பண்ணி பார்ப்போம் சரியா சகோதரர்கள்ட்ட ஆய்வான் මම හිතන්නේ අපි වැඩගත් සාකච්ඡාවකට ඇවිල්ලා ඉන්නේ අපි මෙතනදී මට පටන් ගන්න තියෙන්නේ විශේෂයෙන්ම අර ටෙර සහෝදරයා පටන් ගත්ත තැනින් මේ ලංකාව අද මුණ දිලා තියෙන දේශපාලන ආර්ථික සමාජ අද්භූතය නැත්තම් ගැටලුවකට මුණ දිලා තියෙන මේ මොහොතේදී විශේෂයෙන්ම ලංකාවේ ජීවත් වෙන දෙමළ සමාජය දෙමළ ජනතාව කොයි වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවාද ඒක විශේෂයිද නැත්නම් ඒක මේ මේ මොහොතේ ඇති වෙච්ච එකක්ද නැත්නම් ඒක ඉතිහාස පුරා තියෙනවද කියන කරුණු සම්බන්ධව අපිට කතා කරන්න තියෙනවා විශේෂයෙන්ම මම පටන් ගන්නේ කඳුකර සමාජයත් සම්බන්ධව මෙතන මෙහෙම මේ අඳුනා ගැනීමේදී පොඩි අපිට තව පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ කියලා මම හිතනවා අපි කියනවා මේ වතුකරේ කියලා ඇඳින්වීමකට වඩා කඳුකර ජනතාව කියන ඇඳින්වීම තමයි නිවැරදි කියලා මම හිතනවා. ඒ කියන්නේ වතුකරේ කියවට පස්සේ එතන පොඩි ගැටලුවක් වෙනවා. වතුකරේ කියන්නේ අර වතු ශේෂ්ත්‍රය වැඩ කරන ජනතාව පමණක් කොටු වෙන තත්ත්වයක් වෙනවා. එතකොට මේ කඳුකර ජනතාව කියලා අපි හඳුනන්නේ මේ ඉතිහාසෙ පොඩ්ඩක් යන්න වෙනවා මට. අර ඉන්දියාවෙන් ඉඳලා බ්‍රිටිෂ් අධිරාජ්‍යවාදීන් විසින් මේ මේ රටට කුලි වැඩට නැත්නම් වෙවිලි කර්මාන්ත ශේත්‍රයට වැඩ කිරීම සඳහා ගෙන ආපු අර සමාජය අවුරුදු 200ක් ඉතිහාසය තියෙන මේ සමාජය ටිකටින්ගේ වර්ධනය වෙලා තනි සමාජයක් විදිහට විශේෂයෙන්ම ලංකාවේ ජීවත් වෙන දෙමළ උතුරු නැගෙනහිර
ජීවත් වෙන දෙමළ ජනතාවට වඩා එනත් අනනතාවයේ තියෙන දේශපාලන ආර්ථික භාෂායනීය වෙනස්කමත් එක්ක තවත් විස්මපියන් ඔකේනේ මේ මහෙන්දන් සවුන්ඩ් එක නැහැ පොඩ්ඩක් බලන්න හරි මම කරා කතා කරන්න හෙලෝ මහෙන්දන් අර මේ අර කියන්නේ රාගල මහෙන්දන් කියලා තංග යුගයට ආ හරි 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 මේ මම පොඩ්ඩක් කතා කරන්න එතන යාරක හරි හැටන් වල හැටන් වල මහෙන්දන් දැන් එයා මේ ප්‍රවේශය ගෙනවා එදා ඉඳලා වතුකර ජනතාව කොහොමද මේ කදුකර ජනතාව කියන මහෙන්දන් කිව්වා ජොයින් වෙනවලු එයාගේ කවරේජ් මොනවයි ප්‍රොබ්ලම් එකක් හරි මේ හැටන් මහෙන්දන් කතා කරන්න කමන්නේ හරි එතකොට දැන් මේ මේ ආයතන වල දන්නවා දැන් මේ ලංකාවේ ඉන්න ජනතාවගෙන් දෙමළ ජනතාව වර්ග දෙකකට බෙදලා තියෙනවා එකක් ඉන්දියානු දෙමළ අරිතක ලංකා දෙමළ කියන්නේ උතුරු නැගෙනහිරේ ඉන්න නැගෙනහිර ප්‍රදේශයේ ඉන්න දෙමළ ජනතාව ලංකා දෙමළ කියලා ඒ උතුරු නැගෙනහිර හැර අනිත් ප්‍රදේශවල ලංකාවේ අනිත් පළාත්වල විසිරලා ඉන්න සියලුම දෙමළ ජනතාව ඉන්දියානු දෙමළ ජනතාව කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඊට පස්සේ දැන් මේ රජයේ යම්කිසි තස්සාවකට ඉල්ලුම් පත්‍රයක් යොමු කරන අවස්ථාවවලදී ඉන්දියානු දෙමළ කියලා ඉල්ලුම් කරත් ඒගොල්ලන්ට තියෙන යම්කිසි වරප්‍රසාදනයක් තියෙනවා. ලංකා දෙමළ කියලා ඉල්ලුම් කරත් එතනෙ අපිට අසාධාරණයි කරනක අපි ඒ වතුකරේ ඉන්දියානු දෙමළ ජනතාවගේ මේකට අයිති වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් අපි අතීතය ගැන පොඩක් කල්පනා කරොත් අවුරුදු ලංකාවේ පැවතු අවුරුදු 30ක යුද්ධයෙන් පස්සේ රාජ්‍යයේ විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ විශාල වශයෙන් සංවර්ධනමා කරගෙන ගියා. ඒ සංවර්ධන වලට ගොඩක් දායකත්වය දුන්නා. නමුත් කඳුකර ජනතාවගේ ඒගොල්ලන්ගේ ආර්ථික සමාජ අධ්‍යාපන වලට දායකත්වය දුන්නද කියලා කිනුකට එතන අපිට මේ යම් කිසි ගැටලුවක් සිදු වෙනවා. දැන් කඳුකරේ ඉන්න දෙමළ ජනතාව ගැන කිව්වොත් විශේෂයෙන්ම මේ අපේ විශාල ප්‍රශ්න වලට මූල දීමට සිදු වෙගෙන යනවා. මහා ජාති කියන සිංහල ජනතාව විසින් යම් යම් කාලයට යම් යම් ප්‍රශ්න වලට මූල දෙන්න සිදු වෙනවා. 83 ජූලි කලබලගෙන උගලන් මේ ආයම දන්නවා ඒ කාලේ තිබිච්ච වාතාවරණය දුව නූරලියේ ප්‍රදේශේ නම් එච්චර ඒක බලපෑවුන්නේ නැහැ. නමුත් දෙඟුත් රත්නපුර ප්‍රදේශයේ ඒ වගේ කළුතර ප්‍රදේශවල ඉන්න දෙමළ ජනතාව යම් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සිංහල ජනතාවත් එක්ක ඒගොල්ලන්ට ගැටුමක් වෙනවා. ඒ වගේ ප්‍රශ්න පෞගේ කාලේ අපිට එම සිදු වුණා විශේෂයෙන්ම රත්නපුර ප්‍රදේශයේදී. එම කියලා යුත්තේදීම දැනට විශේෂයෙන්ම නුවරඑළිය බදුල යන ප්‍රදේශවල විතරයි දෙමළ ජනතාව වතුකරේ ඉන්දියානු දෙමළ ජනතාව විශාල වශයෙන් ඒගොල්ලන් ජීවත් වෙන්නේ. නුවරඑළිය සහ බදුල කියන දිස්ත්‍රික්කවල තමයි විශේෂයෙන්ම මේ වතුකරේ ජනතාව කියන ඉන්දියානු දෙමළ ජනතාව විශාල වශයෙන් ජීවත් වෙන්නේ. එහෙම තියදීම ඒගොල්ලන්ගේ ආර්ථික මට්ටම ගැන කියලා බැලුවොත් එහෙම වතුකරේ ජනතාවගේ ඉන්නේ සුරු පිරිස තමයි රජයේ රස්සා වලට යන්නේ. අනිත් ඒ ඔක්කොම වතුකරේ කම්කරුවෝ විදිහට ටොලි වැඩ කරගෙන යනවා. ඒගොල්ලන්ගේ දෛනික වැටුප, ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වය අද වෙනතුරු දේශපාලකයන් එක එක කාලයට එක එක පුරුදු දීලා ඡන්ද උත්තර යනවා. නමුත් ඒගොල්ලන් තාම දුප්පත් විදිහටම ජීවත් වෙන්නේ. අධ්‍යාපනය ගැන කතා කරගියොත් අද වෙනතුරු අපිට කඳුකරේට ගිහිලා එක විශ්වවිද්‍යාලයක් නැහැ. ඒ විශ්වවිද්‍යාලයේ අපි අදලා දෙනවා කියලා වරින් වර දේශපාලන වශයෙන් දේශපාලකයන් ජනාධිපති මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය දෙවිලා විවිධ පොරොන්දු දෙනවා. නමුත් ඒ මිනිස්සු ඒ පොරොන්දුත් එක්ක ඡන්ද දෙනවා. දැන් අද වෙනතුරු අවුරුදු 200ක් වෙනවා කඳුකරේ ජනතාව අපේ ලංකාවට ඇවිල්ලා
ඒ අද වෙනතුරු ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ නැග්ගා සිටීමට යම් කිසිවට පිළිලා කරලා නැහැ. විශේෂයෙන්ම පස්කේ කාලේ කිව්වා මේ විශ්වවිද්‍යාලයක් කඳුකරේට ස්ථාපිත කරනවා කියලා අද වෙනතුරු ඒක කරලත් නැහැ. මේ අධ්‍යාපන මට්ටමේ තේ වාගේ තියෙන අවස්ථාවලදී විශේෂයෙන්ම මේ පැත්තේ මේ දැන් ඉගෙන ගන්න තරුණ තරුණියන්ට රස්සාවක් නැහැ. නැත්තම් ඒගොල්ලෝ යන්න ඕනේ කොළඹ පැත්තේ ඉන්න හෝටල් එකට වැඩ නැත්නම් ගෙවල් වලට වැඩ වලට ගිහලා තමයි ඒ ගැටියේ ඉන්නේ. ඒ නිසා මේ ඒ ඒ ඒ ඔක්කොටම තියෙන්නේ දේශපාලන කරන අය විවිධ අවස්ථා දෙන ඒගොල්ලන්ගේ රැකිරස්තාව දියුණු කිරීම. විශේෂයෙන්ම දැන් අනිත් පළාත් වලට අවිස්සාවේල් කඩුවලේ ප්‍රදේශ වල වෙළඳ කලාපයේ තියෙනවා. නෝලියෙන් වෙළඳ කලාපයක් කියලා එකක් නැහැ. එතකොට ඒ ගාමන්ස් වල ඉන්න ඒ වගේ නෑ රස්සාව නැතුව ගොඩාක් තරණ තරණ ඉගෙන ගන්න ඒගොල්ලන් මේ ගොඩාක් අමාරු තත්ත්වයේ තමයි ඒගොල්ලන් මේ ඉන්නේ. කඩවල රස්සාව කරගෙන නැත්නම් ජීවත් වීමට කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ එක තමයි දැන් අද නුවරළිය විශේෂම කඳුකරේ තියෙන ප්‍රශ්නය කියලා අඳුනගන්න අපිට පුළුවන් වේවි. අපි කතා කරනකොට ඉදිරියේදී අද්දි අනිත් මේ මගේ සහෝදරවරු ඉන්නවා ඒගොල්ලන්ගෙත් අදහසත් අපිට අරගෙන යන්න පුළුවන් වේවි. හරි එච්චර. ඔව් මේ සමා වෙන්න ඕනේ සහෝදරවරුන්. මට මේ කවරේජ් එකේ පොඩි අවුලක් වුණා. මං හිතන්නේ මං කියපු එකේ ඉතින් ටික යා මේ සහෝදරයා ටිකක් කියා මට තියෙන්නේ අර එතන මං වට මේ මෙතන වෙච්ච තැනින් අප පටන් ගන්නවා. එතකොට මේ ඉතිහාසය තුල මේ කඳුකර ජනතාව කියන මේ ජන කොටස විශේෂයෙන්ම මේ රටට විශාල ආර්ථික පැත්තේ විශාල දායකත්වයක් දීලා මේ වෙනකොට අර වෙවිලි කර්මාන්ත ශාස්ත්‍රයේ විනාශ කරමින් මේ වෙවිලි කර්මාන්තේ මිනිසු අයින් වෙන තත්ත්වය උදා වෙන තැන මොහොතේදී ඉතිරි ජන කොටස කියන්නේ ඒක නියෝජනය කරන ඉතිරි කොටස් අද වෙන කොටයක් මේ නිරන්තර රස්තාවක් නැති කුලි වැඩ කරන්න නැත්නම් කඩවල් වල වැඩ කරන්න පිරිසක් විදියට තමයි මේ ජීවත් වෙන්නේ. එතකොට අපි කඳුකර ජනතාව කියන අඳුනන පිරිස විශාල දැන් ජනගහනය ගත්තොත් ලක්ෂ 11කට කිට්ටු ජනතාවක් රට පුරාම විසිරිලා ජීවත් වෙනවා. ඉබයි ඒගොල්ලෝගේ අනන්තතාවය තියෙන්නේ අර කඳුකර දෙමළ කියන අනන්තතාවය තුළ ජීවත් වෙනා වූ මිනිස්සු විදියට. එතකොට අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතන මේ අපි කතා කරාට අපි සමාජ ක්‍රියාවක් කරමු නැත්නම් සමාජ මොනාරි කරමු කිව්වට මෙතන තියෙන දේශපාලන අද්භූතයක්. මිනිසුන්ට දේශපාලන අයිතිවාසිකම් තුල ලැබෙන්න ඕන දේවල් නැති වෙන නිසා නැති වුණු නිසාම මුණ දෙන ගැටලු තුල තමයි මේ අධ්‍යාපනයේ ආර්ථික සමාජ හා විවිධ ගැටලුව මතු වෙන්නේ අර දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ තියෙන ගැටලුව මත. ඒ කියන්නේ මං කියන තේරුම් ගන්න පුළුවන් ඇති සහෝදරවරුන්ට මේ වෙනතුරු මේ ජනතාව මේ රටේ මිනිස්සු විදියට පිළිගන්න ක්‍රමවේදයක් තාම දේශපාලනය තුල නැහැ. දේශපාලන අයිතිවාසිකම් පැත්තේ තාමත් මේ මිනිස්සු මේ රටේ මිනිස්සු කියන තාමත් කොටසක් ඉන්නවා. මේක ඉන්දියානු දෙමළ කියන කතාවෙන්ද තාමත් කොටසක් ඉන්නවා. මේගොල්ලෝ නිකම නිකන් අර කුලි වැඩ කරන අපි නිතරම කතා කරන අර වතු කියන අර අඳුනාදීම තුලම තියෙනවා මේ වෙන්වීමක්. ඒ තුලම තියෙනවා මේ මිනිස්සු මේ රටේ ජනතාව නැතුව නිකන්ව නිකන් අර වැඩ කරන කුලි වැඩ කරන මිනිස්සු විදියට අඳුනන තත්ත්වයක් තියෙනවා. ඒක මතු වෙන්නේ මේ දේශපාලන අර්බුදයත් එක්ක. එතකොට මට මෙතන කියන්න තියෙන්නේ මේ සියලුම අර්බුදය වෙන්නේ මේ මිනිස්සු දෙමළ කතා කරන ඒ වගේම මේ වතු ශේෂ්ත්‍ර තුල වැඩ ඉන්න ජනතාව වෙන්න නිසාම වෙන අර්බුද හා ගැටලු මර්ධනය සූරාකෑම සියලුම මතු වෙන්නේ ඒ අතුල කියන එක මට කියන්න ඕන දෙයක් තිබ්බා. එතකොට අපිට මේක මෙතනදී අඳුනා ගන්න ඕනේ විශේෂයෙන්ම අපිට තියෙනවා මේ අර්බුදයත් එක්ක මේ දෙන් මතු වෙලා තියෙන අර්බුදයත් එක්ක මේ මිනිස්සු මේ අවුරුදු 200 පුරාටම මුණ දීපු ගැටලු කීපයක්ම තියෙනවා. ඒකෙන් දිගුවක් විදිහට තමයි දැන් අපි මුණ දෙන මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ආර්ථික පැත්තට ගත්තාට පස්සේ එදා ඉඳන්ම අද වෙනතුරු මේ මිනිසුන්ගේ ජීවත් වෙන්නට පුළුවන් ආර්ථිකයක් තාමත් ලැබිලා නැහැ. අර වතු ශේෂ්ත්‍රය වැඩ කරාට නැත්නම් වෙන ශේෂ්ත්‍රයට ගියාටත් අර තමන්ට ජීවන වීදමට දරා ගන්න පුළුවන් ආදාය මාර්ගයක් සපයා ගැනීමේ අර්බුදය මේ වෙනතුරු තියෙනවා. අනිත් පැත්තේ දේශපාලන අයිතිවාසිකම් පැත්තේ ගත්තාට පස්සේ මේ වෙනතුරු ඉඩම් සහ නිවාස අයිති නැති ජන කොටසක් විදිහට ලංකාවේ ඉන්න ජන කොටස්වල ඉඩම් සහ නිවාස අයිති අයින් වෙච්ච තාමත් ඒක තහවුරු නැති
ජන කොටසක් විදිහට තමයි මේ ජන ජනතාව දෙනුත් ජීවත් වෙන්නේ. දෙවැනි එක තමයි දැන් සෞඛ්‍ය පැත්තේ ගත්තොත් අධ්‍යාපනය පොදු කරලා තිබ්බට අධ්‍යාපන අයිතිය පැත්තේ ගත්තාට පස්සේ තාමත් ඒකෙන් අඩුවක් නැත්තම් ඒ සම්පූර්ණ වීම නැති තැනක තමයි මේ 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 ජනතාව ජීවත් වෙන්නේ. අපි කලින් කතා කරපු සහෝදරයෙක් කිව්වා වගේ තාමත් විශ්වවිද්‍යාලයට යන්න කලින් කියන අධ්‍යාපන පහසුකම් ලබා ගැනීම මේ ගැටළු සාගත තත්ත්වයක් තාමත් තියෙනවා කියන එක. තව කතාට පස්සේ දැන් රටේ ලංකාව ගත්තාම ලංකාව තියෙනවා දේශීය සෞඛ්‍ය ප්‍රතිපත්තියක්. නමුත් මේ ජනතාව මෙතන ඉන්න කම්කරුවා පමණක් නෙවෙයි මේ කඳුකරේ ජීවත් වෙන්නා වූ ඒ වතු ශේෂ්ඨ තුළ ජීවත් වෙන මිනිස්සු සියලුම දෙනා වගේ අර ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අතුල් වෙලා නැහැ. ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තියෙන්නේ තාමත් අර වතු ශේෂ්ත්‍රයට වතු කල්මනාකරණයට ගොට්ටු වෙච්ච තත්ත්වේ තමයි තාමත් තියෙන්නේ. ඒ වගේම මේ ගම්කරු නීතිය ගත්තාට පස්සේ ගම්කරු නීතියක් තියෙනවා, ගම්කරු මේ ප්‍රතිපත්තියක් තියෙනවා රටට. නමුත් මේ මේ ඉන්න ජනතාව අර වතු ගම්කරුවෝ කඩවල් බල කරන කුලි සේවකයෝ කවුරු වුණොත් මෙතන තියෙන්නේ අර අර ජාතික ගම්කරු පත්තියට නැත්නම් ගම්කරු නීතියට මේගොල්ලන් අදාළ වෙන්නේ නැති වෙනත් ක්‍රියාමාර්ග තමයි තියෙන්නේ. එතකොට අපිට මෙතන එහෙම කියාගෙන ගියොත් තව කරුණු කීපයක්ම කියාගන්න යන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ මෙතන පැහැදිලි වශයෙන් දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධව. අපි පක්ෂ දේශපාලන කරනවද, දේශපාලන කුමාරණ දේශපාලනද අපි නියත වෙන්නේ කියන එක වෙන කාරණාවක්. නමුත් මෙතන තියෙන්නේ නියත වශයෙන්ම දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ගැටලුවක් සහ ඒ වෙනුවෙන් තියෙන ෆයිට් එකක් මෙතන අපි සියලු දෙනාටම තියෙනවා. අපි කොච්චර මොන අපි කතා කරන මොන වුණත් ඒක අදාළ වෙන්නේ දේශපාලනයත් එක්ක කියන එක අපි පිළිගන්න ඕනේ, නැත්නම් තේරුම් ගන්න ඕනේ කියන මගේ ඉල්ලීම. අපි කිව්වා නම් අපි දේශපාලනේ නෑ, අපි සමාජ ක්‍රියාකාරයක් කරනවා කියලා. අර සමාජ ක්‍රියාකාරීත්වයක් කියලා කියන්නේ නැත්නම් සමාජ උදව් කරනවා කියලා කියන්නේ නැත්නම් මේ මිනිසුන්ට දේශපාලනේ අධ්‍යාපනයේ ආර්ථික පැත්තේ උදව් කරනවා කියලා කියන්නේ මෙතන තියෙන දේශපාලන ගැටලුවක් එක්ක තමයි ඒක මතුවන්නේ කියන කාරණාව. එතකොට පළවෙනි එක ප්‍රාදිලියම මම සනාන කරන්න ඕනේ කඳුකර ජනතාව ගත්තාට පස්සේ ඒගොල්ලන්ගේ දේශපාලන අයිතිවාසිකම් ප්‍රවේශිභාවයේ පළවෙනි එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රවේශිභාවයේ පිළිගැනීමට අවශ්‍ය ෆයිට් එකක් මෙතන තියෙනවා පළවෙනි එක. දෙවෙනි එක ඒගොල්ලන්ගේ ඉඩම් සහ නිවාස සම්බන්ධව අයිතිය සම්බන්ධව ෆයිට් එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ ඒ ඒ අතුල තියෙන දේශපාලන තවත් දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධව ගැටලුවක් ඒ සම්බන්ධව ඒකට අදාළ ෆයිට් එකක් අපිට මෙතන මතු වෙනවා. ඊළඟට තමයි ආර්ථික පැත්තේ ගත්තට පස්සේ ආර්ථිකයේම මේ තමන්ට ජීවත් වීමට අදාළ ආදාය මාර්ග ලබා ගන්න පුළුවන් ආර්ථික ක්‍රමවේදයක් තමත් සකස් කළා නැහැ. එක පැත්තක වේලු කර්මංශයේ උඩට තියපු කාලේ තියපු තත්ත්වයට වඩා අද ඒක බිඳ වැටිලා මේ මිනිස්සු නැවත නැවත අර වාල් භාවයට තල්ලු වෙමින් කුලි වැඩ කරු විදියට නැත්නම් මේ භාගයට ආදාය මාර්ගයක් ගන්න මිනිසුන් විදියට නැවත නැවත තල්ලු වෙමින් තියෙන මොහොතකදී අපිට ආර්ථික පැත්තේ විශේෂයෙන්ම ඉතන්න වෙලා තියෙනවා. ඊළඟ එක තමයි සමාජයේ ගැටලුව. සමාජ ගැටලුව කියලා කියන්නේ මේ දේශපාලන ආර්ථික ගැටලුවත් එක්ක මතුවෙච්ච සමාජ අර්බුදය කියලා කියන්නේ මේ මිනිසුන්ගේ ජීවන රටාව සංස්කෘතික පැත්තේ අධ්‍යාපන පැත්තේ තාමත් පහළ මට්ටමේ තියෙන தත්ත්වය තුළ අපිට ඒ සමාජ ගැටලුව තවත් වරක් වැඩි වෙනවා. දැන් වෙනකොට මේ ඉස්කෝලේ යන්න නැති ළමයින්ගේ தත්ත්වය වෙන වෙන සමාජ අක්‍රියාවලට සමාජ වෙනත් ක්‍රියාවලට තල්ලු වෙන தත්ත්වයක් මේ මද්ද්‍රව්‍ය භාවිතාව එවැනි දේවල් අර ගොඩක් මතුවෙමින් පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම සමාජ සාධාරණත්වය පැත්තේ ගත්තොත් මේ සමාජ සාධාරණත්වය මේ මිනිසුන්ට හයිමෙච්ච තත්ත්වය තුළ තමයි ජීවත් වෙමින් සිටින්නේ. එතකොට අපිට මේ මේ ශ්‍රේෂ්ඨ තුළ ඉතන්න වෙනවා අපි මොනවද කරන්න යන්නේ. මං නම් මගේ යෝජනා විදිහට මං ඉදිරිපත් කරන්නේ අපි යමක් කරනවා නම් ඒක තියෙන්නේ අර දේශපාලනය අයිතිවාසිකම් තැනින් ඉඳන් පටන් ගන්න ඕනේ. අපි ආර්ථික පැත්තේ යම් කිසි උදව්වක් කියලා මෙතන කියන්න බෑ. ආර්ථික පැත්තේ අපිට මිනිසුන්ට ස්වයංව නැගී සිටින්න පුළුවන්, ස්වයංව ජීවත් වෙන්න පුළුවන් ක්‍රියාමාර්ගයට මඟ පෙන්වීමක් කරන්න පුළුවන් නම් ඒක තුළ අපිට මොනවාරි ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් නම් ඒක තමයි මෙතන අවශ්‍ය වෙලා තියෙන්නේ. පළවෙනි කාරණාව තමයි
මේ මිනිස්සු මේ මේ රටේ ප්‍රවේශියක් ප්‍රවේශය විදියට පිළිගැනීම හා ඉඩම් සහ නිවාසයිත්‍ය සම්බන්ධව අර අයිතිය දිනා ගැනීමට ගැළඹ වීම ඒ වෙනුවෙන් සටන් කිරීමට මේ මිනිස්සු පෙළ ගැසීම තමයි පළවෙනි කාරණාව ඒ තුල මම හිතනවා ඒක ඒක ඉතු වෙනකොට අනිත් කාරණාවට අපිට ලේසින් යන්න පුළුවන් මේ මිනිසුන්ට අපි අපේ ලෝක හරියේ මේ ලංකා තුල හරිය ඒක අපිට ගොඩක් අත්දැකීමක් තියෙනවා ඉඩමක් තියෙන මිනිස්සු තමන්ගේ ජීවන පැත්තේ ආර්ථික පැත්තේ ගොඩනැගීම කරගන්න පුළුවන් සමාජ තත්ත්වයක් උදා වෙනවා ඒ වගේම ප්‍රවේශිභාවය කියන්නේ ඉතා වැදගත් මේ මම මේ රටේ ජන මේ ප්‍රවේශියා කියන එංගීම මාතුල අහවට පස්සේ තමයි අනිත් ඔක්කොම රට හිතන්න පුළුවන් වෙන්නේ එතකොට මට මම මෙතනින් නවත්වනවා ඊට පස්සේ අපි සාකච්ඡාවට යමු එතකොට අපිට තියෙන්නේ මුලින්ම දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධව තියෙන ගැටලුවකට අපි කොහොමද මුහුණ දෙන්නේ මේ මිනිස්සු කොහොමද ගලඹ වෙන්නේ කියන එක දෙවෙනි එක ආර්ථික පැත්තේ අපිට කරන්න පුළුවන් මඟ පෙන්වීම සහ එතනදී ඒගොල්ලෝගේ සාරට ගැනීම වැඩපිළිවෙලට කොහොමද අපි දායකත්ව වෙන්නේ කියන කරුණු සම්බන්ධව අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියලා මම හිතනවා තවත් සවදුරු ඉන්නින්ද අදාළ ශාලා අපි ඊළඟ සාකච්ඡාවට යමු ස්තුතියි මෙතන මෙහෙම දැන් මම හිතන්නේ මේ මහේන්ද්‍රන්ගෙන් ගොඩාක් සහ මහේන්ද්‍රන්ලා දෙන්නගින්ම සහ දැන් මේ රාගල මහේන්ද්‍රන් සහෝදරයාගෙන් ගොඩාක් කියන්නේ කරුණු විදිහට සහ මේ අපි කියන්නේ මේ කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් ගොඩාක් වැදගත් කාරණා මතු වුණා. දැන් ඒකේ මම කෙටියෙන් පොඩ්ඩක් සඳහන් කරගත්තා නැවත මේ කියනවා නම් දැන් අපි මේ වතුකරේ එයා මතු කරපු එක වැදගත් එකක් කියලා මම හිතන්නේ මේ වතුකරේ ජන තැමිල් අය කියලා කියන එකේ ඒකට ඒකේ මේ ඩෙෆිනිෂන් ඒ කියන්නේ අර්ථකථනය කිරීමේම තියෙන අවුලක් තියෙනවා කියන එක ඒක ඇත්තට මේක වැදගත් එකක් විදියට අපිට හිතලා බලන්න පුළුවන් ඒ කියන්නේ අප් කන්ට්‍රි කියන එකයි වතුකරේ කියන එකයි කියන එක දෙක සම්බන්ධ පරතරේ සහ වෙනස්කම් ඊට අමතරව දේශපාලන ගැටුමක් ඊට පස්සේ ඉඩම් නිවාස සෞඛ්‍ය අධ්‍යාපනය ඊට පස්සේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නැතිකම කම්කරුවන් විදිහට ඉන්න කේදී ජාතික නීතියක් නැති එක ඊට පස්සේ වගා ප්ලාන්ටේෂන් කඩාවැටීමත් එක්ක අවතැන් වෙන සහ ඒ ආර්ථිකය සමාජ සහ සංස්කෘතික වශයෙන් මේ මුහුණ දෙන ප්‍රශ්නයන් කියන සම්බන්ධයේ මේ පොදුවේ මේ ඔක්කොම අරගෙන වතු අප් කන්ට්‍රි තැමිල් අයට පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නය පුරවැසි භාවය පිළිබඳ එතන ඒ කියන්නේ අයිඩෙන්ටිටි එක තමන්ට අනන්‍යතාවයක් නැතිවීම නිසා ඕනෑම කෙනෙකුට ඒ තමන්ට අපිට තියෙන්න බෑ පිළිගැනීමක් ඒ පිළිගැනීම කියන එක තමයි මට හිතෙන්නේ මෙතන ප්‍රධානම කාරණේ මේ පිළිගැනීම කියන එක නැති එක ඇතුලේ අර අනිත් ඒවා කොහොමත් අද ඒ තත්ත්වෙටපත් වෙනවා. එතකොට මෙතන මේ ප්‍රධාන කරුණක් විදිහට මට හිතෙන්නේ මේ සිටිසන්ෂිප් කියන එක මේ සලකා බලන්න ඒ කියන්නේ අපි ඒක කොහොමද තේරුම් ගන්නෙ සමාජ දේශපාලන එක සංස්කෘතික සහ සියලුම පැති වලින් කියන එක තමයි මට හිතෙන්නේ මෙතන මහේන්ද්‍රගේ අදහස දුන්නේ. ඉතින් අපිට මේක පුළුවන් මට හිතෙන්නේ ඕපන් කරන්න සාකච්ඡාවක් විදිහට අපිට තව දොරටත් අනිත් සහෝදරුන්ගේ අදහසුත් එක්කනේ. මලේ ගෞරවයෙන් ජීවන මාර්ගය සඳහා කතිකාව.